කෙනෙකුට කලත්‍ර ශාපය තීරුවා නම් ඒ කලත්‍ර ශාපයෙන් මිදීමට කුමක්ද කරන්නේ? ඊට පස්සේ වන්ද්‍යා යෝග, වැන්දබු යෝග කියන එක. වැන්දබු යෝගයක් තියෙනවා නම් එය කොහොමද ඒ මිදීමට උත්සාහ ගන්නේ? දරුපල දරුපල කියන එක විවාහයේ කතන්දරයක් නෙමෙයි. යම් ජන්මයේ ගත යුතු නැති ලග්නයක් කියලා එකක්. අපි අද ඒක පුළුවන් විග්‍රහ කරමු. එය දෙමෝපියන්ට ගොඩක් හොඳයි මේ බලන්න. නමුත් මේ හැම එකකටම ශාන්ති පද්ධතියක් තියෙනවා. කෙනෙකු දැන් අපි විවාහය අපි කියමු විවාහ අපේක්ෂා වෙන යුවලක මූලිකම කාරණය තමයි ආසන මහත්මයා. ඒ දෙමාපියන් ඊළඟට බලන්නේ ගිහිල්ලා පොරොන්දම් බලාගෙන යනවා. ඈ ගැලපෙනවාද? මේක අර තියෙනවානේ පොරොන්දම් වර්ග කීපයකුත් නේද? 20 පොරොන්දම. දැන් ඇත්තටම පොරොන්දම් බැලීම කියන එකේ ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා. ඒ කියන්නේ පොරොන්දම් මම පෞද්ගලිකව පොරොන්දම් බැලීම මත විවාහය මේ ගැන කතා කරන එකට තදින්ම විරුද්ධ. මොකද හේතුව විවාහයක් පොරොන්දම මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ ඇත්තට. එහෙම වෙනවා නම් ඒක 80 පොරොන්දමින් බලන්න. හොඳයි අයබවන් අපේ අද ලක්නි ටීවී තුලින් මේ ජ්‍යොතිර්වේදය වාස්තුවේදය සම්බන්ධයෙන් කතාබහ කරන දෙවෙනි දවස. ඔබට මතක ඇති අපි පළවෙනි දවස තුලදී කතාබහ කරා. අපි බොහෝ වෙලාවට ඔබට පවතින ගැටලු සම්බන්ධයෙන් කතා කරනවා කියලා. ඒ නිසා අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් යම් ආකාරයක තාරුණ්‍යයේ ඉන්න බොහෝ දෙනෙකුට ඇති වෙන ගැටලුවක්. දැන් කල්පනා කරනවා ඇති ඔබ තරුණේ ඉන්නකොට මොකක්ද මේ ගැටලුව කියලා. ඒ තමයි විවාහය. මේ ජීවිතයේ අපි තිබෙනා වූ එක්තරා සම්දිස්ථානයක් තමයි විවාහය. මේ විවාහය සිද්ධ වීමේදී අතීතයේ සිට පැවතෙන යම්කිසි ආකාරයක ජ්‍යොතිර්විද්‍යානුකූල කටයුතු ටිකක් තිබෙනවා. ආ ඊට බලපාන කරුණු කාරණා ටිකකුත් තිබෙනවා. අද අපි අන්න ඒ කරුණු ටික ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ සඳහා අපිත් එක්ක වෙනදාසියම ශ්‍රී වාස්තු හෝම්ස් අධිපතිතුමා සිවිල් ඉංජිනේරුවරයෙක් ප්‍රමාණ සමීක්ෂකයෙක් වාස්තු විද්‍යාඥයෙක් ජ්‍යොතිර්වේදියෙක් විදිහට කටයුතු කරන අසන්ද සිල්වා මහත්මයා ඉන්නවා. මුලින්ම ඔබතුමාව අයබෝන් කියලා කියනවා. දැන් මේ අපි කතා කරේ මේ විවාහය කියන කාරණය. දැන් අසන්ද මහත්මයා දැන් මෙන්න මේ කරුණු අද සමාජය තුළ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් විවාහය. කොහොමද මේ විවාහය ජ්‍යොතිර්විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපි මුලින්ම ගත්තොත් එහෙම. ඔව් ජානක මෙහෙමයි මේ වේදයට අනුව වේදී කොටසක් විදිහට ජ්‍යොතිර්විද්‍යාවේ තියෙනවා තරා පරි කතාවක්. ඒක ක්‍රිෂ්ණ දෙවිඳුන් විසින් ද්‍රෞපදී දේවිය ආරම්භය කරන ලද විග්‍රහයකදී එතනින් අභියුත්පන්න වෙනවා අෂ්ටවිධ විවාහයන් පංච ආකාරයක් තිබෙන අෂ්ටවිධ විවාහයන්. මේ කියන්නේ ජ්‍යොතිෂය තුළ අපි විවාහයන් කොටස් 8කට බෙදලා තමයි විග්‍රහ කරන්නේ. මෙන්න මේ විවාහය සහ විවාහය ගැළපීම ඊට පස්සේ විවාහයෙන් පසු ඵලය විවාහ දීර්ඝ කාලීන යෑම විවාහය අවසන් කිරීම සහ නැවත විවාහයකට යාම කියන පදනම් කීපයම ජ්‍යොතිෂී ඉතාම වෙන්වෙන්ව පැහැදිලිව විග්‍රහ වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අෂ්ටවිධ විවාහයන් සහ විවාහ දෝෂ, මංගලික දෝෂ, පුයන ජයන දෝෂයట్లా සමාජයේ පවතින ඒ මංගල ග්‍රහයාගෙන් එන දෝෂය, ඊට සිකුරුගේ ගැටලුවක් තියෙනවා නම් ඒ විදිහට දෝෂ කලත්‍ර ශාපය, කොහොමද කලත්‍ර ශාපය කියන දේ ජ්‍යොතිෂ පදනමක් විදිහට විග්‍රහ කරන්නේ. ඒකට කෙනෙකුට කලත්‍ර ශාපය තියෙනවා නම් ඒ කලත්‍ර ශාපයෙන් මිදීමට කුමක්ද කරන්නේ? ඊට පස්සේ වන්ද්‍යා යෝග වැන්දබු යෝග කියන එක. වැන්දබු යෝගයක් තියෙනවා නම් එය කොහොමද එයින් මිදීමට උත්සාහ ගන්නේ? දරුපල කියන එක විවාහයේ කතන්දරයක් නෙමෙයි. නමුත් එතනදි බලනවා දරුපල කොයි ප්‍රමාණයකට කියනවද සාපල්‍යතාවය කොච්චර දුරකට දෙදෙනාගේ විවාහය තුළදී රඳා පවතිනවද කියන එක. නමුත් ප්‍රධාන වශයෙන් විවාහ ගැළපීම කියන එක සහ අපේ උතුරු ඉන්දියාවේ අපේ ගුරුකුල වල තියෙන කෙසේවත් යම් ජන්මයක ගත යුතු නැති ලග්නයක් කියලා එකක්. අපි අද ඒක පුළුවන් විග්‍රහ කරමු. එය දෙමෝපියන්ට ගොඩක් හොඳයි මේ බලන්න. නමුත් මේ හැම එකකටම ශාන්ති පද්ධතියක් තියෙනවා. ඒ දේවල් ඔස්සේ විවාහ
මේ ගැළපීම සිද්ධ කරගන්න පුළුවන්. ඔව් දැන් අපිට කෙනෙකුගේ දැන් අපි කිමුකෝ උපන් වෙලාවක් හෝ ජන්මපත්‍රයක් ගෙනත් දෙනවා. ඔහුතුමාට ගෙනත් දුන්නාම මේ ජන්මපත්‍ර පරීක්ෂාව තුලින් කියන්න පුළුවන් ද මේ මොහොත විවාහයක් තියනවාද විවාහයක් නැද්ද නැත්නම් මේකෙන් මොන හරි ගැටලුකාරී තත්ත්වයක් තියනවාද කියලා මුලින්ම එහෙම විග්‍රහ කරගන්න පුළුවන්. ඔව් පළවෙනිම අපි බලන්න ඕන ඒ ගේන පුත්තලයාගේ විවාහ ඵලය. එතකොට යම් කිසි ආකාරයකින් ඒ පුද්ගලයාට අපි කියමුකෝ බ්‍රාහ්මණ ශාපයක්. එතකොට කලත්‍ර ශාපයක් නැත්නම් දෛව බාධකයක් විවාහ දෝෂයක් එතකොට යම් සාධු යෝගයක් මේ වගේ බ්‍රාහ්මචාරී යෝගයක් මේ වගේ යෝග කීපයක් තියෙනවා. මේ යෝග වලින් තෘප්ත වෙනවද නැත්නම් යෝග වලට එන්නේ නැද්ද විවාහය එනවද නැත්නම් කීවෙනි විවාහයේද ඔහුට හෝ එයට හරියන්නේ. සමහර වෙලාවට තියෙනවා අන්තර් සම්බන්ධතාවල් ගණින්න ඕන විවාහයන් විසින් විවාහ සම්බන්ධසර කොටසක් කියලා එකක් කොටසක් තියෙනවා ඒකේ. ඒ විවාහ සම්බන්ධසර කොටසින් පස්සේ තමයි අපි කුමන විවාහයද සාර්ථක වෙන්නේ කියන එක. මෙන්න මේ වගේ පුළුල් පරාසයක් තියෙනවා විවාහ ගැළපීම කියන තැනදී අපි සලකලා බලන්න අවශ්‍යයි. හරි. එතකොට දැන් ඔබටත් මේ මේ කරුණු සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කෙනෙකු දැන් අපි විවාහය අපි කොහොමද විවාහ අපේක්ෂා වෙන යුවලක මූලිකම කාරණය තමයි ආසමහත්ම ඒ දෙමාපියන් ඊළඟට බලන්නේ ගිහින් පොරොන්දම් බලන්නේ. නෑ ගැළපෙනවද? මේක අර තියෙනවානේ පොරොන්දම් වර්ග කීපයකුත් නේද? 20 පොරොන්දම. නෑ ඇත්තටම පොරොන්දම් බැලීමක් කියන එකේ ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා. ඒ කියන්නේ පොරොන්දම් මම පෞද්ගලිකව පොරොන්දම් බැලීම මත විවාහය ගැන කතා කරන එකට තදින්ම විරුද්ධ. මොකද හේතුව විවාහයක් පොරොන්දම මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ අත්තට. එහෙම වෙනවා නම් ඒක 80 පොරොන්දමෙන් බලන්න. 80 පොරොන්දම ෂය වෙලා ගිහිල්ලා ගිහිල්ලා යම් කාලයකදී 20 පොරොන්දම ආවා. 20 පොරොන්දමෙන් පස්සේ 11 පොරොන්දම ඊට පස්සේ අෂ්ටකූටයට ආවා. අෂ්ටකූටෙනුත් කියනවා මේ කියන ප්‍රධාන පොරොන්දම් නැකත් ගණන ඔය වගේ පොරොන්දම් පහක් ඕකනම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. පොරොන්දම තුලින් විවාහයක් ගැළපීම කියන එක පැහැදිලිවම ජ්‍යොතිෂ කාරණයක් නෙමෙයි. එය යම් යම් පුද්ගලයන් විසින් තමන්ගේ දැනුම උපසරියක් එක්ක යොදා ගන්නා උපක්‍රමයක් කියනත් බෑ. ඒක තේරුමක් නැති දෙයක්. එලෙස බලනවා නම් පැහැදිලිවම 80 පොරොන්දමට යයි. 80 පොරොන්දම අද කාලේ ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒක හේතුව 80 පොරොන්දම මේ කාලේ ප්‍රැක්ටිකලි පාවිච්චි වෙන්නේ. 80 පොරොන්දමේ බලන්න ඕන කොටස් 80ක් තියෙනවා. ඒක ඉස්සර අතීතයේදී කුල සම්ප්‍රදාය තිබ්බා. කුල ගෝත්‍රගත වීම, කුල දේවතා වන්දනය දහත. වෙනකොට අපේ සම්ප්‍රදායන් තුල කුල දේවතා වන්දනය අතිශය අඩුයි. කුල දේවතා ක්‍රමවේදයක් එක්ක බලන්න ඕන එකක් තමයි 80 පොරොන්දම. ඒක මේ වෙනකොට ක්‍රියාත්මක කරවන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඉදිරි පොරොන්දම් වලට යෑම සම්පූර්ණම විද්‍යාවක්. ඔව් දැන් ඒක කියන කාරණේ ගැන අපිට ගතත මෑත කාලීනව තියෙන සමීක්ෂණ වාර්තාණුව දිනකට විවාහ වීම වලට වඩා සමහර වෙලාවට අපි දකිනවා සමහර අවස්ථාවලදී අපිට කියනවා ඒ කියන්නේ දික්කසාද වීම වැඩි. ඒ සඳහා නීතියට යොමු වීම වැඩි. දවසකට 300කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා යොමු වීමක් තිබෙනවලු අපේ රටේ. එහෙනම් ඉතින් ඕකෙන් මං හිතන හරි අඩක් හරි පොරොන්දම් ගලපලා විවාහ වෙන්න එතන ගැටලුවක් තියෙනවා. එතන පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙන එක මම මුලින්දලම කිව්වා විවාහ දෝෂයන් සලකනවා හැර එය තුල පොරොන්දම් කියන දෙයට මුල් තැනක් දීම සුදුසු නැහැ. තවත් දෙයක් තියෙනවා හැමසිස්සෙම විවාහ දෝෂයක් තියෙනවා නම් දෙපස විසින්ම ශාන්ති පද්ධතියන් සිද්ධ කළ යුතුයි. තමන්ගේ පූර්ව ජන්ම වලට අදාළව විවාහය බෙදා යාමට එක පාර්ශ්වයක් විසින් විතරක් ශාන්ති පද්ධතිය සිද්ධ කර ගන්න හරියන්නේ නැහැ. ශාන්ති පද්ධතිය කියන කාරණා ශාන්ති පද්ධතිය කියන්නේ මෙහෙමයි ආජානක දැන් අපි කියන්නේ මංගලික දෝෂ. මංගලික දෝෂ කියන්නේ කුයන ජන ග්‍රහය ආදී දෝෂ. ලංකාවේ කියනවා යම් ගුරුකුල 1, 4, 7, 8, 10, 12 කියන ස්ථානයේ කුයන්න ජයන්න ග්‍රහයා ස්ථාපනය වෙලා ඉන්නවා නම් එය විවාහ දෝෂයක් විදිහට ගණනය කරනවා. හැබැයි තවත් සමහර ගුරුකුල් තියෙනවා 1, 4, 7, 8, 12 ගණනය කිරීම. නමුත් ප්‍රශ්නය මේකයි 1 කියන තැන කුයන්න ජයන්න ග්‍රහයා තැන්පත් වීම විවාහ දෝෂයක් නොවේ. 2, 4, 7, 8, 10, 12 කියන ස්ථානයන්හි කුයන්න ජයන්න ග්‍රහයා ස්ථාපනය වුණොත් එය මංගලික දෝෂයක්. මොකද මංගලික කියන එකේ අර්ථය මංගල්. කුයන්න ජයන්න ග්‍රහයා කියන වචනය අපි අපේ
උතුරින් දෙන ගුරුකුල් වලින් ක්වැන ජයන ග්‍රහයා කියන එක කියන්නේ නැහැ. මොකද ක්වැන ජයන කියන එකේ අර්ථය ජ කියන්නේ එතන ජාතකය, කු කියන්නේ අයහපත්. අයහපත් ජාතක කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ මංගල් මහරජ් කියන එක තමයි අපේ වේද සම්ප්‍රදායේ. ඒ නිසා එතනයි මංගලික දෝෂයවත් මංගල් දෝෂය කියන එක එතනට පැවතේ. ඔව් ඊළඟට මේ අපි දකින්න තවත් එක්තරා යෝගියක් නෙමෙයි මේ බ්‍රහ්මචාරී යෝගිය. ඒක සම්බන්ධක මෙහෙමයි ජාතක. බ්‍රහ්මචර්යා යෝග කීපයක් තියෙනවා. බ්‍රහ්මචර්යා යෝගවලදී ප්‍රධාන වශයෙන්ම මම දැකලා තියෙන්නේ ඒ අදාළ ජන්ම්‍යා විසින් විවාහය නොවීම සඳහා සාධාරණ හේතු කිය. බ්‍රහ්මචර්යා යෝග තියෙනවා දෙවන ආදිපති හැවන්නේ පිහිටීම එක්තරා බ්‍රහ්මචර්යා යෝගයක්. ඒතර දෙවන ආදිපති හයේ සිට ශනිගේ ආකාරයකට ක්‍රියාත්මක වුණොත් ඒ පුද්ගලයා හිතනෝ තමන්ගේ පාරිශුද්ධත්වය ගැටලුවක් වෙයි විවාහය හරහා. ඒක කියලා එයා විවාහයට යන්නේ නැහැ. විවාහය සම්බන්ධයෙන් සියලුම ආකාරයේ තර්ක විතරක ඔහු හෝ ඇය බිඳිනවා. ඒ හරහා ඌට විවාහයක් පැමිණෙන්නේ නැහැ. මේකට අදාළ ශාන්තිය තියෙනවා. සම්පූර්ණයෙන්ම මනස සම්බන්ධව අදාළ මන්ත්‍ර ශාස්ත්‍රය තුළදී ඒ සිද්ධ කර හැබැයි තමන් කියන්න ඕන මේ වෙන කෙනෙක් මතුරලා කළා හරියන්නේ නැහැ. ප්‍රේ ප්‍රමාණය තියෙනවා. ඒතකොට තවත් තියෙනවා සම්පූර්ණයෙන් සිකුරුගේ ක්‍රියාත්මක වීම අහවර වෙලා ශනි දෘෂ්ටි දීගෙන යන ආකාරයක් තියෙනවා. ඒ ආකාරයේ ක්‍රියාත්මක වුණත් මේ බ්‍රහ්මචර්යා පැත්තකට ක්‍රියාත්මක වෙනවා. ඒ හරහාද ජන්ම්‍යා තීරණය කරනවා තමන් එතනදී එනවා එක්තරා අතන පාරිශුද්ධත්වයේ මේව ධර්මානුකූල පැත්තක් එක්කෙන කොටසක්. මේක සාධු යෝගියත් එක්ක කොම්බිනේෂන් එකක්. මේකවත් ඔහු හෝ හැ විවාහයට යන එක පසුපස. මේය විවාහ දෝෂයක් තමයි. නමුත් එය දෝෂ සහගත බව අඩුයි. ඔහු හෝ ඇය විවාහයට යෑම පිළිබඳව තියෙන ප්‍රශ්නය පමණයි. හැබැයි විවාහ දෝෂයක් ලෙස වෙන දේවල් තියෙනවා විවාහයට ගියයින් පස්සේ ඇති වෙන ප්‍රශ්න. සහ විවාහයට කලින් එන ශාරීරික ප්‍රශ්න හරහා උදරයෙන් පහළ ප්‍රදේශයේ ශාරීරික රෝග ඇතිවීම සම්බන්ධ ඕකක්ද හෙමරොයිඩ් ඒ වගේ දේවල් සම්බන්ධව බලන්න පුළුවන් සම්පූර්ණ ඇඟේ හිලිට එක භූත පිසාච ප්‍රේත පිසාච තත්ත්වයක් එක්ක ඔය ඔක්කොම විවාහ දෝෂ ප්‍රතිකඩ වලට එන්නේ අපි එකින් එක එක දවසට ගනිමු නමුත් ජෙනරලි ගත්තොත් විවාහ දෝෂයන් කියලා කොටසට ඔය කොටස අයිති වෙනවා හරි එතකොට මේ ජ්‍යොතිර්විද්‍යානුකූලව මේකට යම් කිසි උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්ද පැහැදිලිවම පළවෙනිම කොටස තමයි දැන් මංගලික දෝෂය තියෙනවා නම් මංගලික ශාන්තියකින් පසු ප්‍රධානම ගැටලුව මංගලික දෝෂය තියෙනවා නම් අවුරුදු 32ක පැනලා විවාහය දැන් සිද්ධ කිරීම ප්‍රධාන වශයෙන් එන්න තියෙන ප්‍රශ්න වලින් 50% එකකින් 50% කට් ඔෆ් වෙනවා මොකද හේතුව සිකුරුගේ අවදිය පැනලා ශනිගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනකොට අර සිකුරුගේ නැත්නම් අවුරුදු 32ක් දක්වා නයිසර්ගිකව ජන්ම්‍යාට බලපවත්තානා කර්ම ටික අහෝසි වෙනවා එතනින් එහාට විවාහය දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඒ පුද්ගලයා මැචුවර්ඩ් කියලා එහෙම දෙයක් නෙමේ අර කර්මානුකූලව ජන්ම පත්‍රයේ අවුරුදු 32 පැනනින් පස්සේ ක්‍රියාත්මක වීම එකක් ඊළඟට කාලසර්ප කලතර දෝෂ කලතර ශාප කියලා කොටසක් තියෙනවා ජානක මේ කලතර ශාපයේ තිබ්බම අනිවාර්යයෙන්ම එක අදහසකට පැමිණීමේ ගැටලුව එනවාමයි හැබැයි මේ සඳහා අපි කියමු පුරුෂයාට කලතර ශාපයේ තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ අනිවාර්යයෙන්ම විවාහ දෝෂයක් තියෙන කෙනෙක් තමයි බන්ධනෙ තියෙන්නේ එහෙම නැත්නම් ඒක සිස්ටම් එකනේ හැබැයි කලතර සාපේට දෙදෙනා විසින් ශාන්තිකර්ම කරන්න නම් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් වමනක් අපි කිව්ව පුරුෂයාට කලතර සාපේ තියෙන ස්ථිරතාවක් තියෙනවා. පුරුෂයාගේ කලතර සාපේට පුරුෂයා අදාළ දේවල් කරගෙන යනවා. නමුත් භාර්යාව විසින් එය සිදු නොකරේ නම් පැහැදිලිවම එය විවාහ දෙදරාමකට යනවා. නමුත් මේ දෙක තවදුරටත් දුවන්න ඕන කියලා හිතෙනවන් නම් ඒගොල්ලන්ට අදාළ ශාන්තිකර්ම කරගෙන ඉදිරියට යන්න පුළුවන්. මේ පැහැදිලිම ජ්‍යොතිෂයේ ඒ ස්ටෙප් බයි ස්ටෙප් බයි රෙමඩිස් ටික නැත්නම් ශාන්තිකර්ම පද්ධතිය ප්‍රයත්නක තියෙනවා ඒක අදටත් හටේ කරගෙන යනවා. දැන් ඔතනදී සමහර දෙනෙකු හිතනවා දැන් ඔබ කියනව ශාන්තිකර්ම සම්බන්ධකව යන්ත්‍ර මන්ත්‍ර කතාවක් කියන්නේ නෑ මේ අතරම යන්ත්‍රයකින් විවාහයක් කියන්න බෑ ජාන ඒක ප්‍රැක්ටිකලි ඉන්ස්ක්‍රයිබ් වෙච්ච තැනක් මන්ත්‍ර මෙහෙමයි මෙතන තියෙන්නේ අර බෞද්ධ ආගමේ තියෙනවනේ
හිත ධම්ම වේදිනේ උපපජ්ජේතිනේ අපරාපරි අහෝසි කියලා ඒ අන්න ආකාරයේ අහෝසි කර්ම කොටසට අපේ තියෙන විවාහ දෝෂයට අදාළ කර්ම අපි සාමාන්‍ය සම්ප්‍රදායේ ගන්නේ මේ රාශි නැත්නම් ලග්න කේන්දරයේ සහ නවංශකේ පමණයි මේ දෙකෙන් මේක කරන්න බෑ පැහැදිලිවම ෂෂ්ඨාංශ වලට යන්න ඕන සප්තාංශකේ යම්සි ආකාරයෙන් දරුබල විනාශ වී යමේ ප්‍රවණතාවයක් තියෙනවද කියලා බලලා සත්‍යාංශේ හා අදාළ ක්‍රම උපයෝගී කරගෙන අදාළ රෙමඩියල් මෙෂර් එක කියන්නේ ශාන්ති පද්ධතිය ඔහුට හොයයට දෙන්න ඕන බොහෝ වෙලාවට ඔහුට හොයයට නෙමෙයි දෙදෙනාටම දීමේ අවශ්‍යතාවයක් තියෙනවා එතකොට තියෙන ප්‍රශ්නය මේ දෙක කොම්බිනේෂන් එකත් එක්ක ඒගොල්ලොන්ගේ ශාරීරිකව තියෙනා වූ දෝෂ ඒත් එක්කම එන්න තියෙන සම්පූර්ණයෙන්ම බලපවත්වන තියෙන දශා දෝෂ ඊට පස්සේ විවාහ දෝෂය මේ කියන තුනම බඩි මයින්ඩ් ඇන්ඩ් සෝල් කියන සිස්ටම් එකෙන් ලොක් කරනවා වගේ ප්‍රශ්නයක් තියෙන එක අපි හිතමු කෑම එකක් තියෙනවා කෑම එක මැස්ස වහනවාට අපි වහනවා එතකොට දෝෂ ටික නෑ නෙමෙයි දෝෂ ටික තියෙනවා දෝෂ ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙන්න මේක තමයි ශාන්ති සිස්ටම් එක කියන්නේ නැත්තම් කර්මානුරූපව තියෙන දෙයක් එහෙම උස්සල වෙන පැත්තකින් කියන්න බෑ එන්න තියෙන දෝෂය එන්නේ නැති කිරීම තමයි ප්‍රධානම දේ ඒක යම් කාලයක් තිස්සේ ඒ අදාළ පැහැදිලිම යంత్ర නෙමෙයි පුද පූජා නා සාමාන්‍ය දිනදා කරගන්න පුළුවන් නැතුව තොල් පවිල් කතන්දරයක් නෙමෙයි මේ දේවල් එක සම්පූර්ණ සාමාන්‍ය ගමනක යතු. හැබැයි අපේ දැන් මිල සහෝදරයන් මේ බහුතරයක් කරගෙන යනවා. හරි පිළිවෙල වලට කරගත්තා නම් මේ ඉතා ලොකු මේ ශාන්ති පද්ධතියකට යන්න පුළුවන්. හොඳයි. අද අපි මේ කතා බහ කරේ විවාහය සම්බන්ධයෙන් තිබෙන අවදෝෂ සම්බන්ධයෙන්. ඒකට මොනවද කරන්න ඕනේ ප්‍රතික්‍රම කියන කාරණේත් අපි කතා කරා. ඔබට මින් අමතරව යම් කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් පුළුවන් ලක්ෂණ ටීවී අපිට දැනුම් දෙන්න. දැන් අපේ දුරකථන අංකයේ සටහන් වෙනවා. ඔබේ ප්‍රශ්නේ අපිට යොමු කරන්න. අපි තව දුරටත් මේ සම්බන්ධයෙන් අපිට තියෙන විවිධ පැතිකඩ නේද? ඒ ඔස්සේ අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා දවසේදී ජ්‍යොතිර්වේදී අසන්ත දසිල්ල මහත්මයා පැමිණීම සම්බන්ධයෙන් හා මේ කතා බහ කිරීම සම්බන්ධයෙන් අපි ඊළඟ දවසේ තවත් මාතෘකාවක් සමගින් ඉන්න මුලදේම. හොඳයි. එහෙනම් බොහොම ස්තුති ඔබටත් නරමන කොටත් අපි ආරාධනා කරනවා දිගටම ඉන්න. ඒ වගේම තමයි අපේ මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඔබට පුළුවන් තවත් වැඩසටහන් රැසක් නරඹන්න. මේ වැඩසටහන් පමණක් නෙවෙයි තවත් වැඩසටහන් රැසක් අනිවාර්යයෙන්ම ඔබට ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා මේ පිළිබඳව අන් අයට දැනුම් දෙන්න, share කරන්න නේද? ඒ අවස්ථාවගෙම ඔබට මේ පිළිබඳව යම් අදහසක් තියෙනවා නම් comment එකක් විදිහට අපිට එවන්න. ඒ නිසා අපිත් එක්ක ඉන්න කියන ආරාධනාව අපි ඔබට කරනවා. කොහොම සුදී අපිත් එක්ක ඉන්නවාට.